රිට්ස් පරිවයිට් ශ්වේත සීනියක සුන්දර මෙහෙර අමරිකානු තානාපතිවරයගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනීය බවට අමරිකානු තානාපතිනිය කුප්‍රකට මන්ත්‍රණය නැවත ජප කරන බවයි. එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට සහ දේශන පැවැත්වීමට පෙර මූල්‍ය අරමුදලේ තීරණ සම්බන්ධයෙන් විශාලතම නිෂේධ බලය පවතින්නේ අමරිකාව මත බව තානාපතිනිය වටහා ගත යුතු බව චීන තානාපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අතුරින් 40%ක් පමණ නියෝජනය කරන ඉහළ පොලී ලැබීමේ අපේක්ෂාවෙන් මෙරට ස්වරිත්වය බැඳුම් කර වැය ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ කවුරුන්ද යන්න තානාපතිනිය තමාගෙන්ම විමසා ගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිට වූ වහාම අධිකරණයට ගියේ කවුරුන්ද යන විමසිය යුතු කරුණක් බවත් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබා දීම සඳහා තීරණයකට එළඹීමෙන් තොරව අමෙරිකාව චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවටද එම නිවේදනය මගින් චෝදනා කර තිබෙනවා. එහෙත් සැබෑ කඩාකප්පල්කරු කවුරුන්ද යන වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවත් කොළඹ චීන තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.